එදිරිද ජීවිතයේ අපිට වැළඳෙන රෝගාබාධ නිසා විවිධ බාධක විවිධ කරදර උන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වැළඳෙන රෝගාබාධ අතරින් අපේ ආහාර ජීර්ණ පද්ධතියට වැළඳෙන රෝගාබාධ විශේෂ වෙනවා. ආමාශයට බඩවැල් වලට අක්මාවට වැළඳෙන රෝගාබාධ වලින් පීඩා විඳින බොහෝ රෝගී අපි අතර ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි ශ්‍රී ලංකා සොසයිටි ඔෆ් ගැස්ට්‍රෝඑන්ටරොලොජි මගින් ආමාශ සහ ආන්ත්‍රික රෝග සහ අක්මා රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් එක්ව ඔබව ඒ රෝගාබාධ පිළිබඳව දැනුවත් කරන්න මේ විදිහට වැඩසටහන් මාලාවක් සංවිධානය වෙන්නේ. ඉතින් අද ඒ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේ අපත් සමග කතාබහට එකතු වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අක්මා සහ ආමාශාන්ත්‍රික රෝග පිළිබඳව මහාචාර්ය මදුනිල් නිරියල්ල මහාචාර්යතුමනි. අයිබන් මහාචාර්යතුමනි. අයිබන් නිරුපුත්. අපි අද කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දිනෙන් දින ඉහළ යන අක්මා රෝග සම්බන්ධව. ඉතින් අක්මා රෝග ගැන කතා කරද්දී මහාචාර්යතුමනි මේ මොන වගේ අක්මා රෝගද අපිට දැක් ගන්න හැකියාව තියෙන්නේ? ඕනි ලුපුල් ප්‍රධාන වශයෙන් අක්මා රෝග වර්ග දෙකක් තියෙනවා. කෙටි කාලීන අක්මා රෝග සහ දීර්ඝ කාලීන හෝ නිදන්ගත අක්මා රෝග. කෙටි කාලීන අක්මා රෝග කියලා කියන්නේ කෙටි කාලයක් තුළ අක්මාවට ඇතිවන අහිතකර තත්ත්වයක් කුඩා කාලයක් අක්මාවට බලපෑම් ඇති කිරීමෙන් ඇතිවන තත්ත්වයක්. උදාහරණයක් වශයෙන් භෝවන සංගමාල තත්ත්වයක් හෝ කෙටි කාලීනව අධික මත්පැන් පානය තුළින් අක්මාවට කෙටි කාලීන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අක්මාව කියන්නේ ගොඩක් ඉක්මනින් නැවත වර්ධනය වෙ හැකි ඉන්ද්‍රියක් නිසා මාස 3ක් වැනි කාලයක් තුළ අර ඒ අක්මාවට බලපාන අහිතකර තත්ත්වයේ ඉවත් වීමෙන් පසු අක්මාව සම්පූර්ණයෙන් නැවත යථා තත්ත්වයට පත් වෙනවා. මීට වඩා වෙනස් භයානක තත්ත්වය වන්නේ දීර්ඝ කාලීන හෝ නිදන්ගත අක්මා රෝග. මේ තත්ත්වයේ යටතේ අක්මාවට අහිතකර තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ වසර ගණනාවක් කාලාන්තරයක් තුළ පැවතීමෙන් අක්මාව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ සඳහා උදාහරණ වන්නේ දීර්ඝ කාලීන අහිතකර පමණින් මත්පැන් පානය සහ දීර්ඝ කාලීන අක්මාව තුළ මේදේ තැන්පත් වීම හෝ ෆැටි ලිවර් තත්ත්වය. ඒතර මහාචාර්යතුමන් පැහැදිලි කරා මේ අක්මා රෝග වර්ග මොන වගේ අක්මා රෝගද තියෙන කියලා. එතකොට මේ මහාචාර්යතුමන් පැහැදිලි කරපු අර දීර්ඝ කාලීන නිදන්ගත අක්මා රෝගයට මේ මොන වගේ හේතුද බලපාන්නේ? ඔව් මේකෝල් දීර්ඝ කාලීන නිදන්ගත අක්මා රෝග වලට අපි බහුලවම දකින්නේ අක්මාව තුළ අධික මේද තැන්පත් වීම නැත්නම් ෆැටි ලිවර් කියන තත්ත්වය තමයි අපි බහුලවම දකින්නේ. මීට අමතරව දීර්ඝ කාලීනව අධික මත්පැන් පානය අපි රෝගීන් තුළ දකිනවා. බොහොම කලාතුරකින් අපි දකිනවා අක්මාවට දීර්ඝ කාලීනව බලපෑමක් ඇති කර හැකි වෛරස් හෙපටයිටිස් බෝන සිංගමාල තත්ත්ව හෙපටයිටිස් B සහ C තත්ත්වයත් ඊටත් වඩා කලාතුරකින් තමන්ගේ ශරීරයේ ඇති සෛල අක්මාවට හානි කරන ඔටෝඉමුන් හෙපටයිටිස් නැති තත්ත්වයත් ඊටත් වඩා අඩු රෝගීන් ප්‍රතිශතයක් අපි දකිනවා. උපත්තියෙන් අක්මාව තුළ තඹ සහ යකඩ අධිකව තැන්පත් වන විල්සන් ඩිසීස් සහ හිමකොමටෝසිස් නැති තත්ත්වයන් නිසා දීර්ඝ කාලීන අක්මා රෝග ඇති වෙන්න පුළුවන්. මහාචාර්යතුමන් පැහැදිලි කරා මේ දීර්ඝ කාලීන නිදන්ගත අක්මා රෝගයටත් බහුලව බලපාන්නේ ෆැටි ලිවර් තත්ත්වයක් නැත්නම් අක්මාවේ මේදේ තැන්පත් වීම කියලා. බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ ඇත්තටම මොකක්ද මේ මේදේ තැන්පත් වෙනවා කියලා කියන්නේ. මොකද බොහෝ දෙනෙක්ට අර සමාජය ගත්තොත් එහෙම මේ ෆැටි ලිවර් කියන තත්ත්වයට පත් වෙලා තියෙන බොහෝ දෙනෙක් ඉතින් මහාචාර්යතුමනි ඇත්තටම මොකක්ද මේ ෆැටි ලිවර් කියලා කියන්නේ? ඔව් අපි අක්මාවේ සාමාන්‍යයෙන් මේද තැන්පත් වීමක් ලොකුවට අපි දකින්නේ නැහැ. හැබැයි අක්මාව තුළ 5%කට වඩා මේදේ තැන්පත් වීම තමයි අපි ෆැටි ලිවර් තත්ත්වය කියලා කියන්නේ. මේ ගොඩක් වෙලාවට හේතු වෙන්නේ රෝගීන්ගේ අධික ස්ථූලතාවය, බර වැඩි වීම සහ දීර්ඝ කාලීන දියවැඩියා වැනි රෝග හා මේ ගොඩක් ළඟින් ආශ්‍රිතව තියෙන මෙල්ලඩක්. ඉතින් මත්පැන් ගැනීමකින් තොරව වුණත් ස්ථූලතාවය සහ දීර්ඝ කාලීනව දියවැඩියාව පැවැත්වීම තුළින් මේ අක්මාවේ තෙල් පැටිලිව තත්ත්වය තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික මත්පැන් පානය අහිතකර පමණින් දීර්ඝ කාලීනව පාවිච්චි කරලා අක්මාවේ පැටිලිව එන්න පුළුවන්. ඒකින්ද පැටිලිව වලට ප්‍රධානම හේතු දෙක තමයි මම අර ඉස්සර විස්තර කර අධික ස්ථූලතාවය සහ දීර්ඝ කාලීන දියවැඩියාව පැවැත්වීම සහ සමහර රෝගීන්ගේ අධික මත්පැන් පානය. ඇත්තටම මේ මහාචාර්යතුමා කිව්වත් වගේ මේ පැටිලිව තත්ත්වය අද වෙද්දී සමාජයේ බහුලව දකින්න ලැබෙනවා. මම හිතන්නේ බාල මහලු තරුණ මේ සියලු දෙනාටම දකින්න සිදුවන රෝගයක් තමයි. දැන් තරුණයන්ට පවා ෆැටි ලිවර්
අදවෙද්දි ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 කියලා වෝදනෙක්ට මේ තත්ත්වය උදා වෙනවා. ඉතින් වෛද්‍යතුමනි මේ ලංකාව වගේ රටක කොයි තරම් සුලබද මේ පැටලීම? දැනට කළ තියෙන පරීක්ෂණ වලින් හෙළි තිබෙනවා නගරබද ප්‍රදේශවල වැඩිහිටියන්ගෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පැටලීම තත්ත්වය තියෙනවා කියලා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල කළ තියෙන පරීක්ෂණ වලින් උත් හෙළිලා තියෙනවා 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පැටලීම තියෙනවා කියලා. ඒක නිසා මේක ලංකාවේ තියෙන ගොඩක් බහුල රෝගී තත්ත්වයක්. ඒතර වෛද්‍යතුමනි මම හිතන්නේ මේ බලන් ඉන්න ඔබටත් මේ දේ වැදගත් වෙයි. ඉතින් මොනවාගේ අයද වැඩිපුර අවදානමකින් පසු වෙන්නේ? මොනවාගේ සමාජ කණ්ඩායම්ද මොනවාගේ පුද්ගලයන්ද මේ පැටලීම ඇති වෙන්න වැඩි අවධානයක් තියෙන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ පැටලීම තත්ත්වය ගොඩක් තියෙන්නේ අපි දකින්නේ බහුලව තමන්ගේ උසට සැරෙන බරට වඩා වැඩි බරක් කියන්නේ ස්ථූලතාවය තියෙන එක තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ වගේම තමන්ට දීර්ඝ කාලීනව දිවැඩියාව තියෙනවා නම් පැටලීම අවදානමක් තියෙනවා. ඒ වගේම තමන් පමණට වඩා අහිතකර පමණින් මත්පැන් පානය තුළින් මේ පැටලීම තත්ත්වය එන්න පුළුවන්. මොකද මාචාර්තුමන් පැහැදිලි කරා මේ පැටලීම රෝගී තත්ත්වය බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් කියලා. ඉතින් මේ හැම කෙනෙක්ටම මේක ගැන බය වෙන්න ඕනේද? කොයි වගේ වෙලාවලද අපි මේ පැටලීම තත්ත්වය ගැන සැක කරන්න ඕනේ? ඔනිල්පොල් පැටලීම රෝගය දීර්ඝ කාලීන රෝගයක්. මුල් අවස්ථාවේදී පැටලීම රෝගයේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. හැබැයි සමහර රෝගීන්ට උදරයේ දකුණු පැත්තේ උඩ කොටසේ ඇති වෙන පොඩි කැක්මක් සමහර වෙලාවට මේ රෝගීට තියෙන්න පුළුවන් එකම රෝග ලක්ෂණය වෙන්න පුළුවන්. ඒ නිසා පැටලීම තත්ත්වය ගොඩක් වෙලාවට අපිට හඳුනගන්න හම්බෙන්නේ අහම්බෙන්. දැන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් උදරයේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් වෙන රෝගී තත්ත්වයකට කරනකොට බහුලව පැටලීම තත්ත්වය හඳුනා ගන්නවා. ඒ වගේම රුධිර පරීක්ෂාවකදී අක්මාවේ එන්සයිම් තත්ත්වය පරීක්ෂා කිරීමකදී ඒ එන්සයිම් ඉහළ තත්ත්වයක පැවතීම පැටලීම තත්ත්වයට සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒ වගේම පැටලීම තත්ත්වය විශේෂයෙන්ම දීර්ඝ කාලීනව දියවැඩියාව හෝ තමන්ට ස්ථූලතාවය තියෙනවා නම් එහෙම බර වැඩිම තියෙනවා නම් පැටලීම තීමේ හැකියාව වැඩි හින්දා එවැනි රෝගීන් පැටලීම වලට පරීක්ෂණයට බාධින විය යුතුයි. ඒත් එක්කම තමන්ගේ පවුලේ ළගම ඥාතීන්ට පැටලීම තත්ත්වය තියෙනවා. ඕ පවුලේ සමාජිකයන්ට වැඩිමහල් සමාජිකයන්ට මත්පැන් වලින් තොරව සිරෝසිස් තත්ත්වය හෝ අක්මාවේ කැන්සර් තත්ත්වය අක්මාවේ පිළිකා තත්ත්වයක් තියෙනවා නම් එවැනි රෝගීන්ට පැටලීම තත්ත්වය තිබීමේ හැකියාවක් තියෙනවා. මේ මාචාර්යතුමනි මේ පැටලීම රෝගී තත්ත්වය කොහොමද විනිශ්චය කරන්නේ? ඕනෙලුපුල් වඩාත් බහුලවම නිතරම අපි අක්මාවේ පැටලීම තත්ත්වය රෝග විනිශ්චයකට එන්නේ උදරයේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවත් තුළින්. මේ තත්ත්වයෙන් අපිට වැඩි රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවේදී අක්මාවේ ඉදිවීම සහ අක්මාව වඩාත් සුදුවට ඒ පෙනීමක් අක්මාවට පැටලීම තත්ත්වය තුළින් ලබා දෙනවා. මීට අමතරව කලාතුරකින් ඊට වඩා සංකීර්ණ පරීක්ෂණ CT MRI වැනි පරීක්ෂණ තුළින්මුත් අහම්බෙන් අක්මාවේ තෙරතන්පත්ති ඇති බවට අපිට සැක කරන්න පුළුවන්. ඊටත් වඩා නවීන විශේෂිත අක්මා ස්කෑන් පරීක්ෂා ෆයිබ්‍රෝ ස්කෑන් වැනි ස්කෑන් පරීක්ෂණ වලින්මුත් අක්මාවේ තෙරතන්පත්ති ඇති බවට අපිට හඳුනගන්න පුළුවන්. ඉතාම කලාතුරකින් අක්මාවේ පටක පරීක්ෂාවක් ඉවර බයොප්සියකින් මුත් අපිට අක්මාවේ තෙල් ඇති බවට හඳුනගන්න පුළුවන්. හැබැයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බොහෝ රෝගීන් ඉතාම පහසුවෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් මගින් අක්මාවේ තෙල් ඇති බවට හඳුනගන්න පුළුවන්. මාචර්තමන් පැහැදිලි කරා මේ කොයි විදිහටද අක්මාවේ මේ දේ තැපත් වීම අපි හඳුනගන්නේ කියලා. වෛද්‍යතුමනි මේ ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පැටලීම ඇති වෙන්න විවිධ අනෙකුත් රෝගාබාධත් බලපානවද කියන කාරණා. මොකද ගොඩ දෙනෙක් හිතනවා මේ දියවැඩියාව තියෙන අය අදිරුදුර පින්නේ තියෙන අය මේගොල්ලන්ට වැඩි අවදානමක් තියෙනවා මේ පැටලීම රෝගාබාධය ඇති වෙන්නේ කියලා. මේ වගේ මේ සඳහා බලපාන අනෙකුත් රෝගාබාධ ගැන අපි පැහැදිලි කරනවා. ඕනෙලකොල් පැටලීම රෝගී තත්ත්වය සමග සුලභවම එකට යන රෝග කීපයක් තියෙනවා. ස්ථුලභාවය, දීර්ඝකාලීනව දියවැඩියාව,
අධික රුධිර පීඩනය සහ හෘද ආබාධ වලට මූලික වන අධික රුධිරයේ මේද තත්ත්ව තමයි අපි බහුලවම මේ පැටිලිව තත්ත්වයේ සමග එකට යන රෝග තත්ත්වයක් බවට අපි සලකන්නේ. එම නිසා මෙම සාධක නිසාම අක්මාවේ මේද තත්ත්ව පැටිලිව ඇති රෝගීන්ට හෘද ආබාධ සහ අංශභාග හැදීමේ ප්‍රවණතාවයක් ඉස්සරහට තියෙනවා. හැමෝටම නෙවෙයි හැබැයි ඒ රෝග තත්ත්ව හරියට හඳුනා නොගැනීම තුළින් ඒ අවදානම් පවතිනවා. ඊටම කලාතුරකින් මෙම රෝගීන්ට වහුගඩ රෝග සහ අක්මාවෙන් පිට ඇතිවන පිළිකාමයේ තත්ත්වවලට අවධානයක් දෙන බවත් අපි හඳුනගෙන තියෙනවා. මේ තත්ත්වයත් හැම රෝගීන්ටම නෙවෙයි ප්‍රතිකාර කිරීමෙන් තොරව අක්මාවේ තෙල් තැන්පත් වීම දීර්ඝකාලීනව පැවතීම තුළින් කලාතුරකින් පුරුෂ පක්ෂයේ අයට මහබඩවැලේ පිළිකා සහ ස්ත්‍රීන්ට පියරු පිළිකා ඇතිවීමේ පොඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒතර මහාචාර්යතුමනි මේ ෆැටිලිව තියෙන රෝගියෙක් මේ විද්දි ෆැටිලිව තියෙනවා කියලා හඳුනාගත්ත රෝගියෙක්ට ඉදිරියේදී මොන වගේ අවධානම් වලටද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ඔව්. දැන් මේ ෆැටිලිව තත්ත්වය මම ඉස්සෙල්ල කිව්වා වගේ බහුලවම කිසිම රෝග ලක්ෂණයක් නැතුව යම් කෙනෙක්ගේ ඇඟපුල පැවතිය හැකි නිදන්ගත රෝගයක්. ඒ ප්‍රශ්නය නිසාම රෝග ලක්ෂණ අවම වීම නිසාම මෙම රෝග තත්ත්වය අවුරුදු 20ක් 25ක් වැනි කාලයක් තුළ පැවතීම තුළින් අක්මාවට ඒ ඇතිවන බලපෑම තුළින් අක්මාවේ සෛල මැරියාමක් අපි දකිනවා. ඒ තුළින් අක්මාවේ සෛල වෙනුවට තන්තු තැන්පත් වීමක් ෆයිබ්‍රෝසිස් නැති තත්ත්වයක් හටගන්න පුළුවන්. ඒකේ අවසාන තත්ත්වය තමයි අපි සිරෝසිස් කියලා කියන්නේ. ඒක නිසා මේ හැටිලිව තියෙන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයකට දීර්ඝකාලීනව සිරෝසිස් රෝගය හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මෙම සිරෝසිස් රෝගය හැදීම තුළින් අක්මාවේ පිළිකාමයේ තත්ත්වයක් වුණත් හටගන්න පුළුවන්. මේ හැටිලිව රෝගීන්ගෙන් 20%ක් පමණ ප්‍රමාණයකට අපි දකිනවා non-alcoholic steatohepatitis නැමැති ටිකක් අවදානම් තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝගීන්ගෙන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට steatohepatitis අවදානම් තත්ත්වය පැවතීම තුලින් තමයි මේ නිසි ප්‍රතිකාර නැතිවීම තුලින් දීර්ඝකාලීනව මෙම රෝගයේ නිදන්ගතව පැවතීමෙන් සිරෝසිස් සහ අක්මාවේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වීමක් වෙන්න පුළුවන්. හැබැයි මීටත් වඩා අපි දකින්නේ අක්මාවේ ඇතිවන සංකූලතාවලටත් වඩා ඉස්සෙල්ලත් කිව්ව විදිහට මේ පැටිලිව තත්ත්වය සමග දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද ආබාධ වලට මූලික වන අධික මේද තත්ත්ව පැවතීම තුළින් මෙම රෝගීන් වඩාත් ජීවිත අවදානම් තත්ත්වයකට පත්වන්නේ ඒ වගේ හෘද ආබාධ අංශභාගය වැනි තත්ත්ව තුළින්. මාචර්තුමන් පැහැදිලි කරා මේ අක්මාවේ මේදේ තැන්පත් වුණු රෝගීන්ට සංකූලතාවයක් විදිහට සිරෝසිස් තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඉතින් වෛද්‍යතුමනි කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ තමන් දැන් ඉන්නේ මොන වගේ අවධියකද කියන කාරණාව. ඉතින් කොහොමද මේ වර්ධනය වීම අපි හඳුනගන්නේ? ඔව් නිල්පුල්, ඒක තමයි වැදගත් ප්‍රශ්නයක්. අවුරුදු 20කට වගේ පෙර කාලයේදී මේ අක්මාවේ මේ ෆයිබ්‍රෝසිස් තන්තු තැන්පත් වීම ගැන අපි විතර හොයලා බැලුවේ liver biopsy නැමැති පටක පරීක්ෂාවක් තුළින්. හැබැයි දැන් අපි liver biopsy කරන ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා තියෙනවා. මොකද ඒ වගේ සංකීර්ණ පරීක්ෂාවකට රෝගීන් යොමු කිරීම වෙනුවට ඊටාම සුළු පරීක්ෂණ මගින් අක්මාවේ තන්තු තැන්පත් වී ඇද්දයි නැද්දයි අපිට හොයාගන්න පුළුවන්. මේකට කරන පළවෙනිම පර්යේෂණය තමයි රෝගියාගේ ලේවල එන්සයිම තත්ත්වය සහ ගේ ලේවල ඇති රුධිර පට්ටිකා මට්ටම අනුව ඔහුගේ වයසත් ප්‍රයෝගී කර ගනිමින් අපි ගණනය කරන FIB4 නැත්නම් ෆයිබ්‍රෝසිස් 4 නැමැති ඒ පර්යේෂණය තුළින් අපිට එක අගයකට වැඩි අගයක් තිබීම තුළින් අපිට අක්මාවේ තන්තු තත්පත්ති ඇද්දයි සැක කරන්න පුළුවන්. එවැනි රෝගී දෙවනුව අපි අක්මාවේ විශේෂිත ස්කෑන් පරීක්ෂාවක් ෆයිබ්‍රෝ ස්කෑන් නැමැති පරීක්ෂාවකට යොමු කරනවා. මොකද අක්මාවේ තන්තු තැන්පත් වීම තුළින් අක්මාව අර සාමාන්‍ය අක්මාවට වඩා තද ගතියක් පෙන්වනවා. විශේෂිත අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක්
ෆයිබ්‍රොස්කෑන් පරීක්ෂාවක් මගින් මෙම අක්මාවේ ඇති තදගතිය ගැන අපිට අවබෝධයක් ලබා ගැනීමෙන් ඔත් රෝගීන්ව ඉතාම පැහැදිලිව අවදානම් රෝගීන්ද නැද්ද බවට හඳුනා ගන්න පුළුවන්. දැනට පවතින තත්ත්වය යටතේ අපි ෆැටි ලිවර් රෝගීන් මූලිකවම ෆිබ්4 පරීක්ෂාවකට දෙවනුව ෆයිබ්‍රොස්කෑන් පරීක්ෂා පරීක්ෂණයකට යොමු කරනවා. එවැනි රෝගීන්ගෙන් අපි අඳුන ගන්න අවදානම් රෝග අවදානය ඇති අක්මාවේ තැන්ත තත්ත්වයන්පත් වීම ගැන අවදානය ඇති රෝගීන් කලාතුරකින් තමයි අපි ලිවර් බයොප්සි පරීක්ෂාවට යොමු කරන්නේ. මේ වැතුනි ඒ විදිහට අක්මාවේ මේ දේ තැන්පත් වීම අපි හඳුනාගත්තට පස්සේ හැමෝම ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බොහෝ රෝගාබාධ වලට අපි දන්නවා මේ औषध लगाषध लगा प्रतिकार प्रश्न रोगी बलाधरहित අක්මාව ආරක්ෂා වෙන්න අපි කරන ප්‍රධාන අවවාදය තමයි බර අඩු කිරීම. ඉතින් ස්තුලභාවයෙන් පවතින කෙනෙක් නම් මේ BMI කියලා අපි කියන මේ දර්ශකය 23ට වඩා වැඩි අගයක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් තමන්ගේ මේ පවතින බරෙන් 7-10ක් අඩු කරගන්න අවවාද කරනවා. මේ BMI අගය 23ට වඩා අඩු කට්ටියට උනත් සාමාන්‍යයෙන් ඔවුන්ගේ දැනට පවතින බරෙන් 3ක් හෝ 5ක් පමණ අඩු කිරීමකට අපි අවවාද කරනවා. එම නිසා මේ බර අඩු කිරීම තමයි මේ රෝගයෙන් මිදෙන්න පුළුවන් හොඳම විදිය. ඉතින් බර අඩු වීමට අපි ගොඩක් වෙලාවට මේ රෝගීන්ට කියන්නේ දැනට තමන්ගේ තියෙන කැලරි අනුභව කිරීමේ ප්‍රමාණයට වඩා අඩු පමණින් කැලරි ප්‍රමාණයක් ගන්න කියලයි. සහ දැනට පවතින ව්‍යායාම කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ව්‍යායාම කරන්න කියන එකයි. දැන් අපි මුලින් ගත්තොත් එහෙම Taman අනුභව කරන කැලරි ප්‍රමාණය අඩු කරන එකට අපි ප්‍රධාන වේල තුන අනුභව කරාට කමක් නැහැ. හැබැයි අපි කියන්නේ පමණ අඩු කළා තුන් වේල ගන්න කියලා. මේකට ප්‍රධාන වශයෙන්ම Tamanගේ කැමේ තියෙන පිෂ්ඨයේ ප්‍රමාණය, මත් පාන දියප්ප ඒ ප්‍රමාණය කුඩාවට ගන්න ඕන. අතරමැද අපි ගන්න ආහාර සියල්ල ප්‍රධාන වේල තුනට අමතරව ගන්න ආහාර වේල සියල්ල අපිට පුළුවන් තරම් නවත් ගන්න ඕනේ. සීනි අධික සහ මේද අධික ආහාර පාන වලින් වැළකී ඉන්න ඕනේ. මේ ආහාර පාන වලට අවධානය යොමු කරනවත් එක්කම මම ඉස්සෙල්ලා කිව්ව විදිහට වැඩිපුර ව්‍යායාම ප්‍රමාණයකට යොමු වීම ඉතා වැදගත්. අපි සාමාන්‍යයෙන් සතියකට විනාඩි 150ක් ගත්තොත් එහෙම සතියේ දවස් 5ක් පෑ භාගය තමන්ට ධාර්ය දාන ප්‍රමණයකින් ඕනම ව්‍යායාමයක් කරන්න අපි සාමාන්‍යයෙන් රෝගීන් යොමු කරනවා. ඒක සාමාන්‍යයෙන් වේගයෙන් ඇවිදීමක් හෝ සෙමෙන් දිවීමක් හෝ සයිකල් පැදීමක් හෝ විහිනුමකට යොමු වීමක් වැනි ඕනෑම ව්‍යායාමයක් මේ සඳහා සුදුසුයි. හැබැයි අපි සාමාන්‍යයෙන් කියන්නේ සතියකට දවස් 5ක් පෑ භාගයක් විනාඩි 150ක් වැනි කාලයක් ව්‍යායාම කිරීම තුළින් තමයි අපි මේ බර අඩු වීමක් ගැන अवश्य प्रतिकार दिघटम මේ පැටි ලිවර් රෝගීන්ගෙන් අපි අර කලින් විස්තර කර විදිහට ෆයිබ්‍රොසිස් තත්ත්වයේ තියෙන රෝගීන් විශේෂිත අක්මා රෝග සායනයකට යොමු කිරීම තුළින් අපි එම රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත කලාතුරකින් සමහර ඖෂධ වලට යොමු කරනවා. මම කියන්න ඕන මේ පැටි ලිවර් රෝගීන්ගේ බොහොම සුළු දෙනෙක්ට පමණයි මෙම ඖෂධ අවශ්‍ය වෙන්නේ. ඒ ඖෂධවල අවශ්‍යතාවය ගැන තීරණය ගන්නත් ඕන විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ සඳහා අපි පාවිච්චි කරනවා විටමින් D වැනි ඖෂධ. ඒත් අපි පාවිච්චි කරන්නේ අවුරුදු 2ක් 3ක් වැනි කෙටි කාලයක් තුළ රෝගියා තමන්ගේ ජීවන රටාව වඩාත් සුදුසු ජීවන රටාවකට යොමු වන කාලය තුළ පමණයි.
प्रधानम प्रतिकारे वन्ने बराड़ මාචාර තුමන් පැහැදිලි කරා මේ කොයි විදිහකටද අපි ප්‍රතිකාර ය සිදු කරන්න අවශ්‍ය වෙන්නේ මේ අපාය වේදේ තැපත් වුණු රෝගීෙක්ට කියලා. වෛද්‍යතුමනි බොහෝ රෝගාබාධ වලට අපි පසුසහා බැලීමක් කරනවා ප්‍රතිකාර කිරීමෙන් අනතුරු වෙදින්න ෆැටිලිව රෝගී තත්ත්වයේ තිබෙන රෝගීෙක්ටත් මේ විදිහට පසුසහා බැලීමක් කිරීම අවශ්‍ය වෙනවද කොයි විදිහටද ඒ පසුසහා බැලීම කරන්නේ? ඔව්. ඉතාම වැදගත් මෙම රෝගීන් දිගු කාලීනව පසුසහා බැලීමක් සඳහා සායන වලට නැවත ගෙන්වා ගැනීම අපි සාමාන්‍යයෙන් මාස 6ක් මාස අවුරුද්දක් වැනි කාර්යයක් තුළ නිතරම මෙම රෝගීන් සායනයට ගෙන්වාගෙන ඕන්නෙම ජීවන රටාව වෙනස් කිරීමට යොමු වෙලා සාර්ථකව තමන්ගේ බර අඩු වීම කරනවද නැද්ද කියලා සොයාගන්න. ඊට අමතරව ඔවුන්ගේ රුධිරයේ අක්මා එන්සයිම සහ අර රුධිර පට්ටිකා වල මැනීමක් තුලින් අපි නිතර නිතර අර පිම්පෝ ඒ අගයක් අපි සොයාබලනවා. සමහර රෝගීන් අවදාන රෝගීන් අපි අවුරුද්දකට හෝ දෙකකට සැරයක් ෆයිබ්‍රොස්කෑන් පරීක්ෂාවකටත් යොමු කරනවා. ඒ දෙකම රෝගීන්ගේ ඇති දියවැඩියාව අධික රුධිර පීඩනය අධික මේද තත්ත්වයන් පාලනය වී ඇද්දයි අපි සොයාගන්නවා. අවසන් වශයෙන් මෙම පිම්පු පරීක්ෂාව සහ ෆයිබ්‍රොස්කෑන් පරීක්ෂාව අපි පසුසොයා බැලීමෙන් කරන්නේ මේ රෝගීන්ට සිරෝසිස් තත්ත්වය මතුවී ඇද්දයි නැද්ද බැලීමයි. ඒක වෛද්‍යතුමනි මේ පසුසොයා බැලීම පිළිබඳව මහාචාර්යතුමන් පැහැදිලි කරා. මේ රෝගාබාධය සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. විවිධ මිත්‍යා මත, විවිධ වැරදි මත සමාජගත වෙලා තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි මේ මේ සැටලිව තත්ත්වයේ පිළිබඳව සමාජයේ පවතින මේ විවිධ මත සහ වැරදි වැටහීම් ගැනත් අපි අවසන් වශයෙන් මතක් කරමු. ඔව්. වැරදි මත ගොඩක් තියෙනවා. විපුල් මේ පැටිලිව තත්ත්වය ගැන පළවෙනි එක තමයි පැටිලිව තත්ත්වය ආය යථා තත්ත්වයට පත් කරන්න බෑ කියන එක. දැන් මම කලින් කිව්වා වගේ තමන්ගේ හොඳ ජීවන රටාවකට යොමු වෙලා තමන්ගේ උසට සරිලන බර පවත්වා ගැනීම තුළින් මේ පැටිලිව තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. පැටිලිව තත්ත්වයේ තියන අය එම යහපත් ජීවන රටාවට යොමු වීම තුළින් තමන්ගේ බර අඩු කිරීම තුළින් මෙම පැටිලිව තත්ත්වය සම්පූර්ණයෙන් නැති කර ගන්නත් පුළුවන්. අනිත් තියෙන තව මිත්‍යාවක් තමයි පැටිලිව තියෙන හැමෝටම සිරෝසිස් හැදෙනවා කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැටිලිව තියෙන කට්ටියගෙන් පහෙන් එකකට තමයි සාමාන්යයෙන් අර අවදානම් ස්ටියටෝහෙපටයිටිස් තත්ත්වයේ තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් 20%ක් වගේ තමයි මේ සිරෝසිස් තත්ත්වයට යොමු වෙන්නේ. හැමෝටම සිරෝසිස් හැදෙන්නේ නැහැ. සිරෝසිස් හැදෙන තියෙන අවදානම අපි කලින් අවබෝධ කරගෙන ඒ අවශ්‍ය ජීවන රටාව තුළින් බර අඩු කිරීම තුළින් සිරෝසිස් හැදීම සම්පූර්ණ වළක්වා ගැනීම හැකියාව තියෙනවා. තවත් මිත්‍යා මතයක් තමයි මේ පැටිලිව වලට විශේෂිත ආහාර පාන රටාවන් සහ ආහාර වර්ග සහ විවිධ ආයුර්වේද සහ වෙනත් බෙහෙත් තුලින් මේ පැටිලිව නැති කරගන්න පුළුවන් කියන එක. දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් එහෙම කිසිම ඖෂධ වර්ගයක් දැනට බටහිර වෛද්‍ය ක්‍රමය තුල හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ පැටිලිව රෝගී තත්ත්වයට නැහැ. සමහර වෙලාවට මාධ්‍ය වලින් මේ ප්‍රචාරය කරන සමහර ඒ හෙත් වර්ග අපවට හානිකර වෙන්නත් පුළුවන්. මම හැමතිස්සෙම මගේ රෝගීන්ට කියන එකක් තමයි ජීවන රටාව තුළින් බර අඩු කිරීම තමයි මේකට වඩා සුදුසු වන්නේ. මේ වසරේ පළවෙනි වතාවට බටහිර වෛද්‍ය ක්‍රමය තුළින් එක ඖෂධයක් නිර්දේශ කරලා තියෙනවා මේ පැටිලිව තත්ත්වය සඳහා භාවිත කිරීමට. ඒක තවම ලෝකයේ බහුලව භාවිත වෙන්නේ නැහැ. ඒක ආරම්භයක් පමණයි. තවත් මිත්‍යාවක් තමයි සමහර රෝගවලට භාවිත කරන ඖෂධ නිසා පැටිලිව ඇති වෙන බව සහ සමහර ඖෂධ පැටිලිව තියෙනකොට භාවිත කරන්න හොඳ නැහැ කියන එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පැටිලිව රෝගීන්ට බහුලව අධික මේද තත්ත්වය තියෙනවා. ඒ සඳහා ස්ටැටින්ස් කියලා අපි බෙහෙතක් පාවිච්චි කරනවා. ඒ බෙහෙත අක්මාවේ පැටිලිව තියෙනකොට පාවිච්චි කරන්න හොඳ නැහැ කියන මිත්‍යා මතය තියෙනවා. අපි ඒක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. එම රෝගියාට පැටිලිව තියෙන රෝගියාට අවශ්‍ය නම්
ඒ අවශ්‍යතාවයක් තියෙනවා නම් එම ස්ටැටින් බෙහෙත ඊටාම ලේසියෙන් භාවිතා කරලා අක්මාවට අවදානම නොවන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. මම දැන් මහාචාර්යතුමන් පැහැදිලි කරා බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව මේ පැටිලිව රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත සහ ඒවට සැබෑ වෛද්‍ය උපදෙස් මුතුමන් ලබා දුන්නා. ඉතින් වෛද්‍යතුමනි මේ අවසාන වශයෙන් අපි කතා බහ කරේ මේ අක්මාවේ මේදේ තැන්පත්ීමේ රෝගී පිළිබඳව අවසාන වශයෙන් අපේ නරඹන්නන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? ඔව් මම කියන්න කැමතියි ෆැටි ලිවර් කියන්නේ බහුල ලෙඩක්. ෆැටි ලිවර් තියෙන පමණින් හැමෝටම සිරෝසිස් හැදෙන්නේ නැහැ. හැබැයි තමන්ට සිරෝසිස් හැදීමේ අවදානමක් තියෙනවා. ඒත් එක්කම හෘදයා ආබාධ වැනි සංකූලතා ඉස්සරහට හැදීමට යම් අවදානමක් තියෙනවා. එම නිසා ෆැටි ලිවර් තත්ත්වය හඳුනාගත්තොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න. ඒ තුලින් ගොඩක් වෙලාවට අපේ වෛද්‍යවරුන් තමන්ගේ බර අඩු කිරීම වැනි යහපත් ජීවන රටාවකට යොමු වීම තුළින් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සංකූලතාවලින් තොරව සිරෝසිස් වැනි සංකූලතා හැදෙන්නේ නැතුව පවත්වාගෙන යෑමට සහ මේ රෝගයෙන් වැළකීමට හොඳ අවස්ථාවක් තියෙනවා. තවත් වැදගත් කාරණාවක් තියෙනවා නිලපුල් මේ රෝගීන් දීර්ඝකාලීනව කළමනාකරණය කිරීමේදී ඔවුන් හැකියතා පමණින් මත්පැන් වලින් තොරව සිටින්න ඕන. මොකද පැටීලිව හැදිලා තමන්ගේ අක්මාව මත්පැන් නැතුව වුණත් සිරෝසිස් තත්ත්වයට යොමු වෙන්න පුළුවන් රෝගියෙක් මත්පැන් ගත්තොත් එහෙම ඔවුන්ගේ අක්මාව ඊටත් වඩා ඉක්මනින් සිරෝසිස් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ පැටීලිව රෝගීන් හැමෝටම කියන්නේ පුළුවන් තරම් මත්පැන් වලින් තොරව සිටීම තමයි වඩා සුදුසු වන්නේ. ඒත් එක්කම ඔවුන් දුම්පැන් සිගරට් දුම් පානය කිරීමෙන් තොරව ඉන්නත් ඕනේ. මේකට හේතුව තමයි මොකද මම ඉස්සර විස්තර කරා වගේ මෙම රෝගීන්ට හෘදයා බාධ හැදීමේ හැකියාව වැඩි. එම නිසා පැටිලිව රෝගීන් මත්පැන් වලින් සහ දුම් පානයෙන් තොරව සිටීමත් ඉතාම වැදගත්. හොඳයි අද දවසේ අපත් සමග කතා බහට එකතු වුණේ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අක්මා සහ ආමාශාන්ත්‍රික රෝග පිළිබඳව මහාචාර්ය මදුනිල් නිරියල මහාචාර්යතුමනි උතුමන්ට බිහිවෙන ස්තුති. අයිබෝන් අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි අදට සමු ගන්නවා ශ්‍රී ලංකා සොසයිටි ඔෆ් ගැස්ට්‍රෝඑන්ටරොලොජි මගින් සංවිධානය කරන ආමාශාන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සමග මේ කරන සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. අපි අදට සමු ගන්නවා අයිබෝන්.